ජීවිතය ධර්මානුකූලව දකින්නට අවැසි මග නිමල සද්ධර්මයෙන් ඔබට පහදා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනි නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසින් මේ පැය දේශනාව මෙලෙස ආරම්භ කරන්නේ දේශනාව පවත්වනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු සාදු 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 ධර්මදානයක් ලෙසින් මේ දේශනාව බෞද්ධ ආරූපණිය ඔස්සේ මුළු බහත් ලෝකයා වෙත සංවේදනය කරන්නට අද දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා ජයමාවත කඩවත ලිපිනෙහි පදිංචි ආදරණීය දූතරුවන් ඥාතීන් මුණුපුරු මිනිබිරියන් ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස සාතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදානානි කතමානි චත්තාරි පච්චුප්පන්න දුක්ඛංච ආයතින්ච දුක්ඛ විපාකං තීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි බෞද්ධ ආරූපවාහිනිය ඔස්සේ බාහිර පටිගත කිරීමක් ලෙසින් සිද්ධ කරන මේ ධර්මානුශාසනාව සිදු කරල ලබන්නේ නොම්බර 217 ඒ ජයමාවත කඩවත ලිපිනේ පදිංචි පින්වත් දූදරු ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන උතුම් පින්කම මේ ධර්ම දාන මේ පින්කමෙන් රැස් කරගන්න උදාරතර පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්නේ නොම්බර 217 ඒ ජයමාවත කඩවත නිවසේ පදිංචිව සිට මීට තුන් මාසයකට කලින් පරලෝක සපත්වන්තේ දුණු අප දයාබර ආදරණීය මෑණියන් වහන්සේ සුනීතා රත්නායක මෞතුමියට මේ උතුම් පින අනුමෝදන් වේවා සංසාර දුක් කෙලවර අපේ අම්මා නිවනින් මිදී සනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ගරු කටයුතු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරලා මේ පින්කමට උදව්පකාර කළ කොයි කාටත් උතුම් රත්නත්‍රේහි ආශිර්වාදයේ සැලසේවා අපි හැම දිනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම අපේ ගොතටුව චන්දන විහාරස්ථානයට ගිහිල්ලත් මේ පින්නතුන් දැහැත්තාදී පිළිගන්වලා
සාසනික චාරිත්‍රානුකූලව බොහොම කරුණාවෙන් මෛත්‍රීන් අපිට ආරාධනා කළා. ආවාට ගියාට ඕනෑවට පාවට සිද්ධ කරන පින්කමක් නෙවෙයි, බොහොම ලස්සනට පිළිවෙලකට ක්‍රමානුකූලව සිද්ධ කරන බොහොම ලස්සන පින්කමක්. ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පින්නතුනි අද මේ දේශනාව ශ්‍රවණය කරනවා. හුදෙක් ධර්ම දානමය පින්කම ගැන සලකාමයි මේ උතුම් පින්කම සූදානම් කරගත්තේ. අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මහා ධම්ම සමාදාන සූත්‍ර දේශනාව. බොහෝම ලස්සන දේශනාවක්. චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදානානි. මහණෙනි, ධර්ම සමාදාන හතරක් තියෙනවා. කතමානි චත්තාරි, මොනවද ඒ හතර? පළවෙනි එක තමයි මෙලොව දුක් පිණිස පවතින, පරලොවත් දුක් පිණිස පවතින ධර්ම සමාදානය. දෙක, මෙලොව සැප පිණිස පවතින, පරලොව දුක පිණිස පවතින ධර්ම සමාදානය. තුන, මෙලොව දුක පිණිස පවතින, පරලොව සැප පිණිස පවතින ධර්ම සමාදානය. හතර, මෙලොවත් පරලොවත් දෙලොවම සැප පිණිස පවතින ධර්ම සමාදානය. මේ කෙටියෙන් දැන් පින්නතුනි විස්තර වශයෙන් මේ හතර ධර්ම සමාදාන හතර පින්නතුනි බලමු. බුක බොහොම ලස්සන දේශනාවක්. සමාජයේ තුල දකින්න තියෙන බුදුහාමුදුරුව දැකපු ලස්සන ධර්ම සමාදාන හතරක් මේ අපිට මතක් කරන්නේ. දැන් පළවෙනි එක කිව්වේ මෙලොව දුක් පිණිස පවතිනවා, පරලොවත් දුක් පිණිස පවතිනවා. ඒ කිව්වේ මහනි, මේ ලෝකෙ යමෙක් ඉන්නවා සත්තු මරල හම්බ කරන, වැරදි කාම සේවන කළා හම්බ කරන, ඒ විතරක් නෙවෙයි බොරු කියලා හම්බ කරන, ජීවත් වෙන්න අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි කියලා එයා කරන්නේ. ජීවත් වෙන්න තව මොකද්ද කරන්නේ? සත්තු මරල හම්බ කරනවා. ජීවත් වෙන්න අමාරුයි කියන්නේ මෙලොව දුකයි. නමුත් අර වගේ හම්බ කළොත් පරලොව දුකයි. දැන් වැටහුණානේ, මෙලොව දුකයි පරලොව දුකයි කියෝක තමයි ජීවත් වෙන්න අමාරුයි තමයි. මේ කාලේ අපිට වැඩි ඔයත් ඒක හොඳට දන්නවා. මිනිස්සු තුන් වේලෙන් දෙවේලයි යන්තම් කන්නේ, එක වේලක් අහට කෝපි බීලා මිනිස්සු යන්තම් ජීවත් වෙන්නේ. එහෙම හරි මිනිස්සු ජීවත් වෙනවනේ. නමුත් කෙනෙක් කල්පනා කළොත් මෙහෙම ජීවත් වෙලා හරියන්නේ නැහැ. සත්තු මල්ල හරි හොරකම් කළා හරි වැරදි කාම සේවන කළා හරි හම්බ කරන්න ඕනේ. එතකොට මෙලවත් දුකයි පරලවත් දුකයි. මේක ලස්සන දේශනාවක් පින්නතුනි. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සමහර මිනිස්සු මහණෙනි කර්මයේ කර්මෙන් අවසන් කරන හදන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. කර්මයේ කර්මෙන් අවසන් කරනවා කිව්වේ ඒ කියන්නේ සාංසාරික වශයෙන් කරගත්ත යම්කිසි කර්ම දෝෂයක් නිසා සමහරු ඒකම දැක දැක ආපහු කර්මයටමයි පෙරලන්නේ කිව්වා. නෑ, නමුත් ඒ කර්මයේ පෙරලන්න ඕනේ පින්නතුනි ධර්මයට. මේක ලොකු කතාවක් නෙවෙයි. නමුත් බුද්ධ කාලයට ගියොත් ඉන්නව අපිට කුජ්ජුත්තරාව. කුජ්ජුත්තරාව කුදු කාන්තාවක්. ඒක පින්නතුන් දන්නවනේ කුදුනේ ඇයි කියලාත් ඔයත් දන්නවා. සාංසාරික ජීවිතේ අර සාම මේ මදක් කුදු පසේ බුදු කෙනෙකුට පසේ බුදු හාමුදුරු වඩින්නේ මෙන්න මෙහෙම කියලා ඇද කර කර පෙන්නවා. මිනිස්සුන්ට ඇද කරන්න හොඳ නැහැ. කුජ්ජුත්තරාව කුදු වුණා. ඕකේ එකක්. ඇයිම කරගත්තව කුසලයක් තමයි මොකද්ද? දාසියක් වුණා. ඇයි ඒ? සාංසාරික ජීවිතේ ඇය සාම නේරියකකින් වැඩ ගත්තා කියලා දේශනාව හදාම් වෙනවා. සාම නේරියකින් වැඩ කරගත්තා. ඒ නිසා දාසියක් වුණා. දැන් මිනිස්සු අතර තියලා බැලුවත් කුජ්ජුත්තරාවට පේන අනිත් මිනිස්සු වගේ නෙවෙයි. මං කුදුයි. මේක සංසාර කර්මයක්. නමුත් කර්මයේ කර්මෙන් අවසන් කරනවද? මම කර්මයේ ධර්මෙන් අවසන් කරනවද? කර්මයේ ධර්මෙන් අවසන් කරන්න ඕනේ. පින්නතුට මතකද? ඇය කල්පනා කළා ඉඳුල් හේදුවට ගෙවල් වල, බත්තිව්වට ගෙවල් වල, ගෙවල් සුද්ධ කළාට මම මගේ බුද්ධිය හොඳයි. කුදුයි තමයි. නමුත් පින්නතුනි මගේ බුද්ධිය හොඳයි. ඇයි කල්පනා කළේ මොකද්ද? කුදු මිනිහෙකුට බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා බණහන්න බාධාවක්? කවුරුත් එළවන්නේ නැහැ කුදු මිනිස්සුන්ට බණ නැහැ බුදුහාමුදුරුවන්ගෙන් කියලා. ඇයි? හොඳට බණීගෙන ගත්තා. බණීගෙනගෙන පින්නතුට මතකද කුජ්ජුත්තරාව
බන කියන්නත් ගියා රජ මාලිගාවට කාගේද සාමාවතී රජ බිසවට පවා මාලිගාවට ගිහිල්ලා බන කිව්වේ කවුද කුජුත්‍රාව සෝවන් වුණා මම මේ කිව්වේ කර්මයේ කර්මෙන් අවසන් කරපු කාන්තාවක්ද නෑ කර්මය ධර්මෙන් අවසන් කරපු කාන්තාවක් බන කොච්චර ලස්සනද කියලා ජීවිතේ බුදුහාඳුරු දේශනා කළා සාංශාරික වශයෙන් යම් යම් කර්ම දොස තියෙන්න පුළුවන් නමුත් ඒක පැත්තක දාලා දැන් කරන්න ඕනේ නැවත මතු එබඳු දෙයක් නොවන විදිහට වැඩ කරන්න ඕනේ කිව්වා දැන් සමහර මිනිස්සුන්ගේ පින්නතුන් අපි දැකලා තියෙනවනේ මේ අත් දෙකේ වැලමිටෙන් එහා අත් දෙක නැහැ ඒ වුණාට අන්න මිනිස්සු උදුළු ගන්නව දෙකලා නැහැ අන්න මිනිස්සු කුඹුරු කොටනව හරි සාංශාරික මොකක් හරි දෝෂයක් නිසා මේ අත් දෙකේ වැලමිටෙන් එහා අත් දෙක නැහැ ඒ වුණාට පින්නතුනි කුඹුරු කොටනව උදුළු ගන්නව ඒ කර්මයේ කර්මෙන් අවසන් කරන මිනිස්සුද නෑ කර්මයේ ධර්මයෙන් නැත්තම් කර්මයේ වීරයෙන් අවසන් කරන හදන පින්නතුනි මිනිස්සු ඒ කියන්නේ පැත්තක් දුර්වලයි කියලා සාංශාරික දෙයක් නිසා ඒ මිනිස්සු තවත් කර්මයකට වැටෙන්න වැඩ කරන්නේ නැහැ පින්නතුනි එහෙම තමයි ඉන්න ඕනේ ඇත්තටම හොඳයි පින්නතුන් දකින්න තියෙන මේ ළඟදි තායිලන්තේ අපි කලින් දේශනාවලත් මතක් කරලා තියෙනවා සිංහාකාර ජීවත් වෙන මිනිස්සෙක් තායිලන්තේ කොහෙත් ඉන්නවනේ මේ මිනිස්සේ ඔන්න බලන්න පින්නතුනි සිංහාකාල තමන්ට ලැබිච්ච දෙයකින් කොටසක් පින්නපාත වන්න සාමීන වහන්සේනමකට පූජා කරනවා මන් දන්නේ බිස්කට් පැකට් එකකට මොකද්ද කියලා කොමරි දාන්නේ බෙදෙනවා ඒක ලොකු දියක් ගන්න තියෙනවා ඒ මනුස්සයට හිතන්න පුළුවන් මමත් අනුන්ට අතපාල ජීවත් වෙන්නේ මං කොහොමද තවත් කෙනෙකුට දෙන්නේ සිගන මිනිස්සෙකුට බත් පැකට් එකක් දුන්නා එතනම දිග අරගෙන කනවා අපි දැකලා තියෙනවානේ ඒ තරම් කුස ගෙන්නේ තවත් කෙනෙකුට කොහොමද දෙන්නේ පින්නතුනේ අර මිනිස්සයා දුන්නා දැන් හාමුදුරුවෝ දන්නවා මේ වෙන කවුරුවත් නෙමෙයි සිගන මිනිස්සේ ඉතින් අත වහන්න තිබ්බනේ මට එපා කියලා නෑ උන්වහන්සේ මොකද්ද කල්පනා කළේ මේ මිනිස්සයා අද මේ වේල බඩගින්න ඉඳලා මට මේ පින්නපාත දෙක බෙදුවත් මේ මිනිස්සයට පින් සිද්ධ වෙනවා ආත්ම ගානකට මේ මිනිස්සයට යමක් ලැබෙන්න පුළුවන් ඒ මිනිස්සයාත් කල්පනා කළේ ඔක්කොම ලැබෙනකන් හිටියොත් මට කවදාවත් දෙන්න හම්බෙන්නේ නෑ අන්න දුන්නා මේ කතාව අහනකොට අපිට මෙච්චර සතුටක් තියෙනවා නම් මේම මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවද කියලා ඔයත් හිතන්නකෝ ඒ මිනිස්සයට කොච්චර සතුටක් ඇද්ද නේ ඉතින් පින්නතුනි කුසලයේ ගැන හිත ඔය ඕකම හිත 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 පින්නතුනි ජීවිතේ ගෙවලා අවසන් කළොත් ඔයත් හිතනවා දුගති උපදී කියලා නෑ විමානවත්තු දේශනාවල තියෙනවා මහ ලොකු පින්කම් කරගත්තෝ ඒ නෙවෙයි බොහොම පොඩි පින්කම් කරගත්තෝයි විමානවත්තු දේශනාවල කතන කතාවක තියෙනවා දවසක් සාමින් වහන්සේ නමක් බණ කියනවා රැවෙනෝ දැන් වෙලාවක් නේ උන්වහන්සේ දිගටම බණ කියනවා මිනිස්සු හරි ශ්‍රද්ධාවෙන් බණ අහනවා දැන් රැවෙනකොට එක අම්ම කෙනෙක් මේ බණහන අම්ම කෙනෙක් නැගිට්ටා දෙයියනේ තවත් කඩවල වුණොත් මිනිස්සු කොහොමද බණ අහන්නේ මේ අම්ම ගෙදර ගිහිල්ලා අරන් ඇවිල්ලා පහන් ටිකක් අර බණ කියන මිනිස්සුන්ගේ වටේට පත්තු කළා පහන් ටිකක් හරි සතුටුයි දැන් ඇයි තවත් පෑ දෙක තුනක් හරි සාමීන් වහන්සේගෙන් මේ මිනිස්සු බණ අහනමනේ කඩවල වැටෙන්නේ නැතුව මම පත්තු කරව පහන් ටිකේ ඒකම හිත හිත කුසල ප්‍රීතියක් කරගෙන ඒ අම්ම මරණයට පත් වෙලා දිවි ලෝකේ දෙව්දුවක් හිට උප්පත්ති ලැබුවා මොකලං මහරහතන් වහන්සේ අහනවා දෙව්දුව මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළාද ආවේ අර පින්කම කියනවා බණ අහනකොට මිනිස්සු කඩවල වුණා මං ගිහිල්ලා පහන් පත්තු කළා තව දේශනාවේ කතාවත් තේ විමානවත් දේශනාවල ගෙදරට සාමීන් වහන්සේ නමක් වැඩිය මේ අම්මා ගෙදර තිබුණ හොඳම ඇතරිල්ල ඒ කියන්නේ වටිනාම වස්ත්‍රය තමයි දැන් මේ පුටුවට දැන් ආම්දුර වැඩි ඉන්නකොට මේ අම්මට හරි සතුටුයි ඒකම පින්නතුනි ප්‍රීතියක් බවට පත් කරගෙන මරණයට පත් වෙලා දෙවිලුවක දෙව්දුවක් ඇට ඉපදුනා ඒ කියන්නේ පීඨ විමාන වස්තුව කියලා පීඨ කියලා කියන්නේ පුටුවටනේ හරිම ලස්සන දේශනා තියෙනවා පින්නතුනි ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ අවස්ථා හම්බෙන්නේ නැහැනේ පින්නතුනි අවස්ථාවක් ලද මොහොතේ පින්නතුනි ප්‍රයෝජන ගත්තා ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ කර්මයේ කර්මේවත් අවසන් කරන්න එපා කර්මයේ ධර්මයෙන් අවසන් කරන්න ඕනේ දුක දුකින් අවසන් කරන්න එපා දුක පින්නතුනි සැපෙන් අවසන් කරන්න ඕනේ ඒක කිව්වේ මෙලවත් දුකයි පරලොවත් දුකයි ජීවත් වෙන අමාරුයි තමයි නමුත් පින්නතුනි වැරදි වැඩ කළා හම්බ කළාම ආපහු වෙටින්නේ දුකටමනේ ඔයත්තන්ට මතකයි බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේ ගේ කාලේ එක ප්‍රාන්තයකට මිනිස්සුන්ට කන්න බොන්න කිසිවක් නැතුව ගියා
තුංගෙලෙන් දෙවේලයි මිකවේලයි මිනිසු කන්නේ පින්නතුනි බුදුහාමුදුර ගත්ත පාත්‍රේ බුදුහාරු පින්ඩ පාත්‍රේ වඩින්නේ ඒ පැත්තටමයි ඇයි දැන් හොතටම දන්නවනේ මිනිස්සුන්ටත් කන්න නැහැ කියලා මතුපිටින් බන්නකොට පේන්නේ මොකද්ද මිනිස්සුන්ටත් කන්න නැහැ මේ ශ්‍රමණයා පින්ඩ පාත්‍රේ වඩින්නේ ඒ පැත්තටමයි දැන දැන දැක දැක ඊවල වැඩි බුදුහාමුදුර භාගතුන් වහන්සේ කල්පනා කළේ මේ මිනිස්සුන්ට පළ දෙන්නේ මොකක් හරි සංසාර කර්මයක් කුසලයක් මම පින්ඩ පාත්‍රේ වැඩම කළාට පස්සේ මිනිස්සුන්ට කන්න තියෙන බත් හැන්දින් භාගයක් කරේ ඔක්කොම් බෙදුවේ නැහැ සමහරු බැන්න හැබැයි කුසලයේ දන්න මිනිස්සු කල්පනා කළා අපිට මෙහෙම උනේ සංසාර කර්මයක් නිසා අපිටත් නැහැ තමයි නමුත් මේ වගේ අවස්ථාවක් ආයි හම්බෙන්නේ නැහැ බෙදුවා දන් හැන්දෙන් භාගයක් කරි පින්නතුනි බෙදුවා දේශනාවේ කියනවා ඒ ප්‍රාණිත මිනිස්සුන්ට මැරෙනකොට මතක් වුණා කියන්නේ අර තිබිච්ච කාලේ දුන්නු දාණයට වඩා නැත්තටම නැති වෙලා ගිහිල්ලා Tamanටත් කන්න නැතිකොට බුදුහාන්ට බෙදපු දන් හැන් තමයි මතක් වුණා කියලා කියන්නේ දුගති ඉපදුනා නැහැ සුගති බන්නකොච්ච ලස්සමද කියලා ඒ පින්නතුනි දුකයි තමයි නමුත් දුක දුකට පෙරළුවේ නැහැ ඒ වි දුක පින්නතුනි සපතකට පරිවර්තනය කරගත්තා එනිසා බුදුහාමුදුරු දේශනා කරනවා පැවිදි යපෙත් ගිහි ඔයත්තන්ගෙත් අපි කාගේ ජීවිතවල පින්නතුනි යම් යම් අවස්ථා එනකොට ජීවිතේ අතහරින්න ඕන තැන් තියෙනවා පින්නතුනි මැරෙනකොට බාහිර වස්තුවට ඇලුනොත් තණ්හාවෙන් මැරුනොත් අපි මලක් ඉන්න මිනිහෙකුටවත් ඒ දේ පාවිච්චි කරන්න බැරි වෙනවා එහෙම තියෙනවා ඉඩ කඩන් ගේ දොර වතු පිටි බඩු මුට්ටු ඇයි මැරෙලා තියෙනේමට තණ්හාවේ බාහිර වස්තුවට ඇලුනොත් වෙන්නේ ඒක තමයි එතකොට මේ කයටලනොත් අවසාන මොහොතේ පින්නතුනි අතහැර ගන්න බැරි වුණොත් ආපහු මේ පංචස්කන්ධයේ මේ කුණකොටම පින්නතුනි ආයි හැදෙනවා ඒක එක්ක ජීවිතේ යම් යම් අවස්ථා එනකොට පින්නතුනි කාට කාටත් තේරෙනවා පින්නතුනි අපි දැන් මේ දේ අතහරින්න ඕන කියලා මම කලින් දේශනාවක මේක මතක් කළා දවසක් රාජගිරියේ පැත්තේ බණකට ගිහිනකොට මහත්තයෙක් කියනවා හාමුදුරුවනේ මම සතියක් දෙකක් දෙන්න ඕනට කියනවා අපි දෙන්න දැන් මේවා දරුවෝ දෙන්නට දීලා අපිට මහා ගොඩක් නැහැනේ දරුවෝ දෙන්න ඉන්නේ නෝනට කිව්වා දරුවෝ දෙන්නට දැන් මේවා දීලා අපි දෙන්නත් පිනක් දහමක් කරගෙන නෝන පාඩුවේ ජීවත් වෙමු දැන් අපිත් අවසාන කාලේ දැන් අපිට ඇති ඊට පස්සේ නෝන කිව්වල ඔයාට පිස්සුද එහෙම කොහොමද දෙන්නේ දරුවෝ මේ වැස්පනා අපිට විනාශ කළා දැම්මොත් අපිට ඕ බලන් ඉන්න පුළුවන්ද එහෙම කතාවක් කිව්වලු ඉතින් බලන්න ඊට පස්සේ මාතකල මෙහෙමයි. එහෙනම් අපි දෙන්න මෙහෙම කරමු. මොකද්ද? අපි දෙන්න ජීවත් වෙලා ඉන්නකම් අපි දෙන්න ගැස් දෙක පීවනකම් දරුවන්ට මේවට මොකක් හක් කරන් පරිවිදින අපි ලියමු කිව්වලු. ඊට පස්සේ කිව්වලු මලාට පස්සේ මොනව හරි කළොත් දැක්කනේ හිත මහත්යෙකුල නෝනා මලාට පස්සේ දරුව මේවට මොනව කළත් අපිට කමක් නැහැ. අපිට මොකද මොනව කළත් මේවට. මේ විනාශ කළත් එකයි මොනව කළත් එකයි. එහෙම කරන්නම කියනව නෙමෙයි පින්නතුනි. එච්චර දෙයක් අත දරුවන්ට තේරුම් ගන්න බැරි නම් දෙමව්පිය මලාට පස්සේ මේ අනිත් එක එච්චර හිතක් තියෙනවා කියලා කියන ඔයත් හිතන්නකෝ ඒ නෝනා ඒ අම්මා බැරි වෙලාවක් හරි පින්නතුනි මරණයටපත් වෙන දරුවන්ටවත් ඕවා පාවිච්චි කරන්න පුළුවන්ද බඩුවක් මොට්ටුවක් ගියන් දොරක් බෑ ඇයි මැරෙන්නේ ඒවට තණ්හාවෙන් අර විදියට හරි ලියලා පැත්තකට නම් ඒක වෙනම දෙයක් මොකද දැන් අතහැරලා ඉවරයිනේ නමුත් මලාට පස්සේ මොනව හරි කළොත් මාත් ඒක නෝනා මොනව කළත් අපිට මොකද අපි අතරින් නොවෙත නැතහැරලා ඉවරයිනේ ආන්නේ වෙන්ටෝ නැත්තම් පින්නතුනි අපිත් එහෙමයි විහාරාධිපති කියලාවත් එහෙම කියලාවත් නැහැ පන්සලකට හරි භූමියකට හරි ආරාමයකට හරි ආවාසයකට හරි ඒ ඇලිලා බැරි වෙලාවත් පින්නතුනි ජීවිතේ සමගන්න සිද්දුනොත් ඊළඟ ජීවිත දුක්ඛදායක ස්වභාවයට පත් නොවේ කියලා කියන්න බෑ ඒකයි භික්ෂුවක් වුණත් අපි වුණත් ඔයත් වුණත් පින්නතුනි අපේ පැත්තෙන් එහෙම ඔයත්ගේ පැත්තෙන් අර විදියට ඒව අතහරින්න ඕනේ එතකොට ලේසි පින්නතුනි අධහැරපක නම තමයි ඒකේ සතුට පින්නතුනි දන්නේ ඒකයි බුදුහාඳුර දේශනා කළේ දුක දුකට පෙරලන්න එපා ඒ දුකක් පින්නතුනි කොයි වෙලාවෙත් මතක තියාගන්න ඕනේ පෙරලන්න සැපතකට එතකොට පින්නතුනි ජීවිත හරි හොඳයි ඉතින් මේ පළවෙනි කාරණාව කිව්වේ මෙලවත් දුකයි පින්නතුනි පරලවත් දුකයි ඒක තේරුණානේ මේක ලස්සන උපමා බුදුහාඳුර දේශනා කරනවා ධම්ම සමාදාන සූත්‍රයේ බයි කියනවා මහණෙනි මේ තිත්ත ලැබුගඩියක් තියෙනවා මේ තිත්ත ලැබුගඩිය ඇතුළට මිනිස්සෙක් දානෝ විස 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 දාලා තව මිනිස්සෙකුට කියන මිනිස්සය මේක තිත්ත ලැබුගඩියක් හැබැයි මේක ඇතුළේ තියෙන විස ඕනම් බොන්න
मेवा दुखकट पत्ते मेक बोन मारे मे मनुष्य मेक बोनो हर बिव्वको इतकोट बोन पिंड तो हर के लभगेडिय तिताई ए तिट मद अतुट दी मुन मद बीस अरे इतकोट बोन हर अमारे बिव्व मरण हो मरणासन दूकट पत्नी मिलवदुकई बोन अमारे बिव्वे मतमाई पिंड तो दूकट पत्न इक परलव दुकाई तीत लभगड़िया बिव्वेल नैन पिंड तो अतुले तीन बीसनी ये वगे इट पास बुधवार देश देवनी कारण मेलव सेपाई हमें परलव दुकाई इसलिए कोई मेलव दुकाई परलव दुकाई कल देवनी मेलव सेपाई परलव दुकाई एक हुए बुधवार तुर वदाल महानी समारोह मे लोके फवकरण गुट हरी सतु समी पाई पवल गुट संग लसन कवि कुत्ती अत कई मुखद करण कलट करण कलट पव मीरिय मीसे कथा इतकोट नमत पिन्न तुन मिनीस्तुंट पवकं करण गुट हरी सनी पाई नमत मिधवन गुट मिधवन गिया मतम पिन्न तुन ओके ओके दुख एलिसा बुद्ध कालट गिया अद गिया अद कालट गत्ता पिन्न नो गुडा पिन्न तुन कथा गन्न पुलवा कोई बिंबिसा राज्य हरियट मनुष्य कटिया पिन्न तुन हरियट के हित दिना गन्न කියලා කියලා කියලාන් කියලා 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 මේ මිනිස්සය මැරුණා මලාට පස්සේ මේ මිනිස්සය ඉපදුනේ පින්නතුනේ ප්‍රේතෙක් කියලා ඒ ප්‍රේතයාගේ ස්වභාවයේ දේශනාවේ කියනවා ඒ ප්‍රේතයට පුළුවන් තමන්ගේ පිටේ මස් තමන්ටම පින්නතුනි අනුභව කරන්න දැන් හිතන්නකො බෙල්ල කොච්චර දිගයි දිගයි අපිට බෑනේ අපේ පිටේ මස් ගන්න නමුත් ඒ ප්‍රේතයට පුළුවන් එයි මේ කියලාන් කියලා දැක්කනේ ඒව කියනකොට හරි සනීපයි නමුත් දැන් විදවනකොට හරි අමාරුයි सांसारिक जीवित बुधहांधुरी ඒකනේ භික්ෂුත්වය ඒකනේ ඒක ලබා ගත්තත් පින්නතුනි විදින තින යමක් තියෙනව නම් සාංසාරික කර්ම පින්නතුනි අපිට කියලාවත් බුදුහාමුදුරන්ට කියලාවත් නැහැ පින්නතුනි විදවන්න වෙනවා දැන් බුදුහාරු සංසාරික කරගත්තු අකුසල කර්ම 12ක් භාගතුන් වහන්සේටත් පින්නතුනි විපාක දුන්නානේ සමහර කර්ම දෝෂ තියෙනව පින්නතුනි ඒ කියන්නේ ලෙඩවල් තියෙනවා මොනතරම් පරික්ෂණ කළත් කිසිම දෙයකට අහු වෙන්නේ නැහැනේ එහෙමත් දැන් තියෙනවා පරික්ෂණ වලට විතරක් මිනිස්සු ලක්ෂ ගණන් වේදන් කරනවානේ කෝටි ගණන් නමුත් ගන්න ගන්න හැම වார்த்தාවක්ම පින්නතුනි හොඳයි. ඒකටවත් මොකක්වත් පෙන්වන්නේ නැහැ. දොස්තර මහත්තයත් ඉතින් අල්ල ගන්න බෑ. ඉතින් ඔයාලට මොකුත් අසනීපයක් නැහැනේ හොඳයි නේ. මේක දෙඩකට පරිචනා කරන්න එපා කියන එක නෙවෙයි. යම් කර්ම දෝෂ තියෙනවා මේ ජීවිතේ සැඟවිලා. ඇයි? ඒ විදිහින් අපිට දීලා තියෙන්නේ ගෙවලම අවසන් කරන්න. නැද්ද? ඔව් එහෙම තියෙනවා. ගෙවලම අවසන් කරන දේවලුත් පින්නතුනි මේ ලෝකේ තියෙනවා. ඒකට විඳවලම ඒකනේ සමහර අම්මලා තාත්තලා හම්බුනේ දරුවෝ කොච්චර නම් මේකට අරගෙන ගියාද දන්න දන්න හැම කෙනෙක් දොස්තර මහත්තයා ගාවට කරන ලක්ෂ ගණන් දරුවන්ට මෙහෙට මොකදන් වුණා මං දැන් කියලා තියෙන්නේ මට පාඩු වෙන්න දෙන්න මම දැන් හිතාගෙන ඉන්නේ මේක සංසාර කර්ම දෝෂයක් කියලා හඳුරුවනේ මං දැන් කියලා තියෙන්නේ කොහෙවත් මාව එක් කරන් යන්න එපා කියලා ඒකට කාලයක් ඒ දේ කරනකොට තමන්ටම පින්නතුනි වැටහෙනවා ඇයි මේක සාංසාරික දෝෂයක් කියලා එහෙම පින්නතුනි ගෙවල අවසන් කරන්න වෙන කර්ම කොච්චර තියෙනවද මේ ලෝකේ ඒකයි කිව්වේ හරියට පින්නතුනි පරිස්සම් වෙන්න ඕනේ මෙච්චර ලස්සන ජීවිත ලබාගෙන ඔයත් කවුරු කවුරුත් පින්නතුනි අඩුමතරමේ අපි බොහෝ දේශනාවල කියලා තියෙනවා මේ ජීවිතේ සෝතාපට්ටි අංග හතරවත් අඩුමතරමේ මේ ජීවිතේ පින්නතුනි සද්ධානුසාරී ධම්මානුසාරී තත්ත්වයටවත් පත් වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ සද්ධානුසාරී ධම්මානුසාරී සද්ධානුසාරී කිව්වේ ශ්‍රද්ධාව නිසා ඉස්සරහට යන කෙනෙක් ධම්මානුසාරී කිව්වේ හොඳට බණ අහලා බුද්ධි අවදි කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන ඉස්සරහට යන කෙනෙක් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන සෝවාන් නෙවෙයි නමුත් පින්නතුනි සෝවාන් මගට බැසගත්තු සෝවාන් මග පිළිපන් පුජ්‍යලයෝ ඒකයි බුදුහාඳුරු දේශනා කළේ යේතේ බික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ නියතෝ සම්බෝධි පරායනෝ ඒ කියන්නේ කවදා හෝ දවසක මේ දෙන්න නිවන් අවබෝධ කරගන්නවා එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී තත්වයට පින්නතුනිපත් වෙන්න නම් දිනු කරන්න ඕනේ ධර්ම මොනවද
इंद्रिय धर्म पह एक श्रद्धा वीरिय सति समाधि पंजा मे इंद्रिय धर्म पह अडुवेम दीवन कुलपदेन तम श्रद्धानुसारी धर्मानुसारी तवद्दीवन कुल सोवा तवद्दीवन कुल सकृदागामी तवद्दीवन कुल अनागामी तवद्दीवन कुल रात मन से බුදුහාඳුර දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට පින්නතුනි බුදුරජාන් වහන්සේ පිළිමදව මහ ලොකු දැනුමක් නැහැ දන්න එක බුදු ගුණයයි දෙකයි හැබැයි ඒ දන්න බුදු ගුණෙන් ඉස්සරහට යනවා පුදුම ලස්සනයි පින්නතුනි අපිත් මහ බුදු ගුණ මහ ගොඩක් අපි දන්නේ නැහැ නේ පින්නතුනි බුදුහාඳුර ගැන අපි දන්නේ බොහොම සල්පයයි ඒ සල්ප ගුණය දැනගෙන තමයි මෙච්චර ඉස්සරහට පින්නතුනි අපි ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ වගේ හැබැයි ඔය දැන් තියෙන බුදුහාඳුර කරේ තියෙන පහදීම කවදාවත් මේක දුකයි කියලා දන්නවා ආයි මෙහෙටවත් මේක දුකයි කියලා දන්නවා ඒ නිසා මේකෙන් කොහොම හරි එතර වෙන්න ඕනේ කියන තැන ඔයත් පින්නතුනේ ඉන්නවනේ ධර්මයේ පිළිමද ලොකු දැනුමක් නැති වුණාට මේක දුකයි මේකෙන් එතර වෙන්න ඕන තැන ඉන්නමනේ පින්නතුනේ ඒ මද ඇතිනේ ඊට පස්සේ න සංගිය වෙච්ච ප්‍රසාදින සමන්නාගතෝ පින්නතුනේ සංගයා පිළිමදව මහ ගොඩක් කරුණු දන්නේ නැහැ හැබැයි දන්නේ සංගයා පිළිමදව පුංචි කරුණක්ද ඒ පැහැදිලි මේ ඉස්සරහට යනවා समस्त संघयागे एक भिक्षुक वरदावत मुल समस्त संघयागरी कलगरी कलगर एम कलगरी निप यदि अदत्तिवा इसरा वेडिवेन्नपूर्वा एक विन एक अपीट पावेन्वा मुकुत निवे भिक्षु वरद करला भिक्षु ओन पेत्तके अपीटिक प्रश्न याज्ञे नमत् कबदाहो दवस ये भिक्षु वरद वरद हेटीट तेरूर वरद हेतटावो अपीट मुकुद वेन्नी අපි ගොඩාක් පස්සට ගිහිල්ලා නේ. ඇයි? සමත්ත සංගයාගෙන් එක භික්ෂුවක් වරදක් කරපු නිසා අපි ඔක්කොම පැත්තකට දාලා අපි දැන් පාඩුවේ ඉන්නවා. පින්දාම් කරන්නේ මොකක්වත් නැහැ. එහෙම පිටසක් ඉන්නවා. නමුත් කිසිම දවසක පින්නතුනේ එහෙ වෙන්න දෙපා. මුකුන් නිසා නෙවෙයි. භික්ෂුව වරද බර දැකලා කවදද දවසක හොද පැත්තට ආවොත් ඒ පැත්තට යාවි. නමුත් පින්නතුනේ අපි ඊට වැඩිය ගොඩක් පස්සට ඇවිල්ලා නේ. නේ? ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරු දේශනා කළ එකයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න කිසිම දවසක සංගයාගෙන් එක භික්ෂුවක් වරදක් කළා කියලා කලකිරෙන්නේ නෑ ඒ එයා තේරුම් ගන්නවා කිව්වා කොච්චර සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා මේ ලෝකෙ ඉන්නවද ඒ ගුණයට මම මේ නමස්කාර කරන්නේ ඒකින් ඉස්සරහට යනවා ඊට පස්සේ කියනවා විමුක්තිය නැච විමුක්තියද සමන්නාගතෝ පින්නතුනි නිවන පිළිමදව මහ ගොඩක් කරුණු දන්නෙත් නෑ අපිත් එහෙමනේ නිවන පිළිමදව මහ ගොඩක් කරුණු ද හැබැයි දන්නවා සසරින් එතර වෙන්න ඕනේ නිවන් අවබෝධ කරගන්න ඕනේ මේ මාර්ගය තුල හැසිරෙන්න ඕන කියලා තන පින්නතුනි ඒ ඇත්ත ඉන්නවා ඊට පස්සේ කියනවා ඔක්칸තෝ සම්මත්ත නියාමං ඔක්칸තෝ වීතිවත්තෝ දේශනාවේ කියනවා එකදු ක්ලේශයක්වත් පින්නතුනි ප්‍රහාණයටපත් කළත් නැහැ සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්න එකදු ක්ලේශයක්වත් ප්‍රහාණයටපත් කළත් නැහැ හැබැයි එකදු ක්ලේශයක්වත් ප්‍රහාණයටපත් නොකළට පින්නතුනි සාසන ඉඩකට බුදුහාමුදුරු හදලා දීලා තියෙනවා කාටද සද්ධානුසාරි කෙනාටයි श्रद्धा विरिय सति समाधि पंजा इंद्रिय धर्म पहांगरी दीवन मुखे दीवन पटंग यंपमें श्रद्धा भक्ति तीन श्रद्धा कंपा ओके कुशल धर्म वीरमे අකුසලානන්දම්මානං පහනායි කුසලානන්දම්මානං උපසම්පදාය. ඒ කියන්නේ අකුසල ප්‍රහාණය කරන්න ඕනේ කුසල් දිනු කරන්න ඕනේ කියන තැන ඔයත් ඉන්නවනේ. ඔයි වීරිය ඇති. ඕකෙන් ඉස්සරහට යන්නේ. හැබැයි කාලයක් යනකොට කුසල ධර්මවල අසාර්ථක වුණොත් ඒ අසාර්ථක භාවය තීරුම් ගන්න ඕනේ. සමහරව එබින්නවනේ. ඒ කියන්නේ කාලයක් තිස්සේ එක දිගට බණහනවා. කාලයක් තිස්සේ ඒව නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ ඒත්තම සමානාට කියන මොකද්ද? හාඳුරි ඉස්සනම් හරියට बन हुआ पिंक कला भावना कला बन पोत के हुआ दें मे नोएक नोएक प्रश्न सहुन टिकट टिक मगहरीला दें इतको तेरे मुकंदे ईश्वर कुशल धर्म सार्थक दें कुशल धर्म
අසාර්ථකයි අසාර්ථකයි නම් කරන්න ඕනේ අසාර්ථක භාවයේ හඳුනගෙන අච්ඡයන් අච්ඡයති දිස්ව යතන්දම් මං පටි කරෝති වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ධර්මානුකූලයකට පිළිම කර ගන්න ඕනේ නැතුව ඉස්සර ඉච්ඡර දේවල් කළායි දැන් ඒව කරන්න බැරි කියලා පැත්තකට දාන්න එපා පුදුම ලස්සනයි පින්නතුනි බුදුහාමුදුරුවෝ අපිව මේ මේ හැම දෙයකම මතක් කළේ මොකක්වත් නෙවෙයි මේ සසරින් පින්නතුනි අපිව ගලවන්න අපේ යතින් පුංචි පවක්වත් වෙනවට බුදුහාමුදුරුවෝ කවදාවත් පින්නතුනි කැමති උන්නේ නැහැ ඒ තරම් බුදුහාමුදුරුවෝ අපිව පරිස්සම් කළා බුදුහාමුදුරුවෝ සෑහෙන අපිව පරිස්සම් කළා තනියෙන් පින්නතුනි නිකන් නෙමෙයි සෑහෙන දුක් විඳලා පරිස්සම් කළේ අපිව සෑහෙන දුක් විඳලා පරිස්සම් කළේ එහෙනම් අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පරිස්සම් කරගන්න බුදුහාමුදුරුවෝ පරිස්සම් කරන්න පුළුවන් එකම දේ තමයි දේශනා කරපු ධර්මයේ පින්නතුනි පිළිපදින එක ඔය තුමේ මොහොතක් මොහොතක් පාසා ධර්මානුකූලව හැසිරීම තුළ රකින්නේ කවුද ආරක්ෂා කරන්නේ කවුද ලෞතර බුදුරජාණන් වහන්සේ එනිසා බුදුහාමුදුරු පිණිමන් පානකොට එයත් කාටත් මතකයි කාටවත් මේ සසුන බාර දුන්නේ නැහැ බුදුහාමුදුරු ශාසනේ බාර දුන්නේ ධර්මයටමයි ධර්මයටමයි මොකද බුදුහාමුදුරු දැනගත්තා අපි ගැන විශ්වාසයක් නැතුව එහෙම දෙයක් කළා නෙවෙයි බුදුහාමුදුරු දැනගත්තා ශාවකිය ධර්මී පිළිපැද්දොත් තමයි මාත් මේ ලෝකේ ජීවත් වෙන්නේ ශාවකිය ධර්මී පිළිපදින්නේ තාක්කල් මමත් මේ ලෝකේ ජීවත් වෙන්නේ නෑ පින්නේ ඒකයි කිව්වේ මේ රකින්න රකින්න ආරක්ෂා කරන සෑම බණපදයකින්ම පින්නතුන රැකෙන්න වෙන කවුරුවත් නෙවෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා විරිය ඊළඟට කියන පින්නතුනේ සති සති කියලා කියන්නේ වීර කියන එක නොසිතී හොඳට පවත්වන්න නම් තියෙන්න ඕනේ එකම දේ මොකද්ද සිය තියෙන්න ඕනේ වීර කියන එක නොසිතී පවත්වන්න නම් තියෙන්න ඕනේ එකම දේ තමයි සිය තියෙන්න ඕනේ ඊළඟ එක සමාධි සමාධි කියලා කියන්නේ කුසල සිත පිළිබඳ වැඩි කරගන්න ඒකාග්‍රතාවයට තමයි සමාධි කියලා කියන්නේ දැන් ප්‍රීතිය ගත්තාම කුසල ප්‍රීතියක් තියෙන අකුසල ප්‍රීතියක් තියෙනවා සමහරුන්ට වැඩි වැඩ කළා සතුට වෙන්න පුළුවන් නමුත් පින්නතුනේ ඒක නෙවෙයි කුසල ප්‍රීතිය දැන් මේ පින්කම අවසන් වුණාට පස්සේ අපේ මේකම මේ ගැන හිත හිත දැන් ඊළඟට මේක විකාශනය වෙන්නේ කවද්ද කොච්චර පින්නතුනේ එහෙම නෙවෙයි ඒ කුසල ප්‍රීතියනේ වෙන දෙයක් වගේ නෙවෙයි අර වෙන දේ තුල රාගය ඇති වෙන්න පුළුවන් ද්වේෂය ඇති වෙන්න පුළුවන් මෝහය ඇති වෙන්න පුළුවන් නමුත් මේව ගැන හිතනකොට පින්නතුනේ කොච්චර සතුටක් ඇති වෙනවද නේ ඒ කුසල ප්‍රීතිය ඒකද ඒව දිගටම හිතේ පවත්වාගෙන ගියොත් පින්නතුනේ කෙලවර වෙන්නේ මොකෙන්ද අනිත් එක සමාධියෙන් කෙලවර භාවයටපත් වෙනවා එයි පින්නතුනේ ඉන්නේ මොන ප්‍රීතිය තුලද කුසල ප්‍රීතිය තුලනේ ඒකයි කිව්වේ කුසල අරමුණක් හොඳ වෙන්න ඕනේ ඒ කුසල අරමුණ හොඳ වුණා වගේ මතක තියාගන්න ඒ කුසල අරමුණ දිගටම හිතේ පවත්වාගෙන යන්න ඕනේ අපි දේශනාවල කියලා තියෙනවා ගණ්ඨාරයකට ගහන සද්දේට වඩා ලස්සන වෙන්නේ ගණ්ඨාරයට ගැහුවට පස්සේ නිකුත් වෙන දෝංකාරය දෝංකාරය එන්නතින් තට්ටුවක් දාන්න එපා තට්ටුව දැම්මොත් තමයි දෝංකාරය එන්නේ නමුත් ඒ ගහන සද්දේ නෙවෙයි ලස්සන දෝංකාරය තමයි ලස්සන පින්නතුනේ ඒ වගේ මතක තියාගෙන කුසල අරමුණට අරමුණ තියෙන්න ඕනේ ඒ කුසල අරමුණට වඩා වටින්නේ කුසල අරමුණ දිගටම හිතේ තවත්වාගෙන යන එක ඒක කිව්වේ මේ ගැන කල්පනා කරන වාරියක් පාසා කොච්චර පින්නසතුටක් ඇයි රාගය නෙවෙයිනේ මතු වෙන්නේ දේශය නෙවෙයිනේ මතු වෙන්නේ ඒ අනිත් එක එක කුසල අරමුණකින් තව කොච්චර පින්නතුනේ කුසල් සිතුවිලි පහළ වෙනවද එකක් නෙවෙයිනේ පින්නතුනේ එදා හිරව පිරිස මතක් වෙනවා එදා ලකරපු ලස්සන සැරසෙලි මතක් වෙනවා පින්කම ලස්සන කරපු විදි මතක් වෙනවා ඒ සෑම දෙයක්ම තුල තියෙන්නේ පුදුම ලස්සන පින්නතු සිතුවිලි ධාරාවක් නේ හරි පිරිසුදුයිනේ පින්නතුනේ ඒ සිතුවිලි ධාරාව ඊට පස්සේ කියන අන්තිම එක පින්නතුනේ ප්‍රඥා ශ්‍රද්ධා විරි සතමාදි ප්‍රඥා පඤ්ඤා කියලා කියන්නේ මේ පත පොතින් ලබා ගන්න දැනුමට වඩා මේ බාහිර ලෝකේ එක තියෙන ගනුදෙනුව ටික ටික පින්නතුනේ අයින් කරන එක ඒ කරන්න පුළුවන් ප්‍රඥාවෙන්ම තමයි. බාහිර ලෝකේ දැන් අපේ ඇස තාම රූපත් එක්ක ගනුදෙනු කරනවනේ. කන තාම ශබ්දත් එක්ක පින්නතුනේ ගනුදෙනු කරනවනේ. මේ ගනුදෙනුව නතර කරන තාක්කල් පින්නතුනේ මේ දුක ඇති වෙනවා. හැබැයි ඒක නතර කරන්න පුළුවන් එකම දෙයයි පින්නතුනේ ඒ තමයි ප්‍රඥාවේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ශ්‍රද්ධාවේ කෙළවර පින්නතුනේ මතක තියාගන්න ඕනේ ප්‍රඥාවයි. දැන් මේ බණහන වාඩි වෙන්නේ ශ්‍රද්ධාව වෙන්නේ. නමුත් පින්නතුනේ දැන් මේ බණහන පැය තුළ අවදි වෙන්නේ මොකද්ද? බුද්ධිය ප්‍රඥාව දියුණු වෙනවා. ඇයි වෙන මොකක්ද නිසා නෙවෙයි මේ බණහන පැයකට පින්නතුනේ නීවරණ ධර්ම ටික ටික යටපත් වෙනවා. ශ්‍රද්ධාවේ කෙළවර ප්‍රඥාවයි. ශ්‍රද්ධාවෙන් බණහන වා නමුත් පින් නැගිටින කොට ඔයත් නැගිටින්නේ යම් පමණක පින්නතුනේ අවබෝධයක් ඇතුව ඒ විතරක් නෙවෙයි බණක් අහනකොට දෘෂ්ටි මතවාද හිතේ තියෙනවා යම් යම් තැන්වල පින්නතුනේ ඒවත් ඇති වෙනවා. ඒකනේ බුදුහාඳුරු දේශනා කළේ මේ ලෝකෙ පින්නතුනේ කෙනෙක් සම්මාදිට්ඨියට ආවත්
ඒ සම්මාදිට්ඨිය ඒ ඇත්ත නිකන් ඉන්න බෑ වරින් වර පෝෂණය කරන්න ඕනේ සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ සම්මාදිට්ඨියට එන්න පුළුවන් නමුත් සම්මාදිට්ඨියටවත් නිකන් ඉන්න පුළුවන්ද බෑ ඒ සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ කරුණු කීයකින්ද පහකින් පෝෂණය කරන්න ඕනේ එක සීලානුග්‍රහිතා සීලෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ දෙක සුතානුග්‍රහිතා ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ එහෙනම් මේ බණහනකින් පෝෂණය වෙන්නේ මොකද්ද සම්මාදිට්ඨිය සිල් ගන්න එකෙන් පෝෂණය වෙන්නේ මොකද්ද සම්මාදිට්ඨිය තුන සාකච්ඡානුග්‍රහිතා ධර්ම සාකච්ඡා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ හතර සමතානුග්‍රහිතා සමත භාවනා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ පහ විපස්සනානුග්‍රහිතා විදර්ශනා භාවනා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ සම්මාදිට්ඨියට ආවත් නිකන් ඉන්න බෑ සම්මාදිට්ඨිය කරුණ පහෙන් නිතර නිතර පෝෂණය කරන්න ඕනේ සම්මාදිට්ඨියට ආපු කෙනෙකුට පින්නතුනි බණ අහන්න තුින්න පුළුවන්ද බෑ ඇයි බුදුහාමුදුරු දේශනා කළා මහණෙනි සම්මාදිට්ඨිකයි කියලා කියාගත්තු යම් යම් ඇත්තොත් සමහර වෙලාවට ලෝකේ වරින් වර මතුවෙන මිත්‍යා දෘෂ්ටික මතවලට ඔලුව නමන්න පුළුවන් යන්න එහෙම තැන්වලට අපේ පින්නතුනි සමහර කොච්චර යනවද සම්මාදිට්ඨිකයි කියලා කියාගත්තු ඇත්තොත් බුදුහාමුදුරු පින්නතුනි මිත්‍යා දෘෂ්ටික මත නැවත නැවත මතුවෙන එක ඒව නවත්තන්න බෑ බුද්ධ කාලෙත් තිබුණා අදත් තිබුණා හෙට තව පින්නතුනි වැඩි වෙන්න පුළුවන් ඒක ලෝකේ ස්වභාවය නමුත් ඒ කරන ඇත්තොත් දන්නවා මේ මත කරන්නේ මිත්‍යා දෘෂ්ටික මතයක් දන දනමයි කරන්නේ නොදන නෙමෙයි පින්නතුනි කරන්නේ දන දනමයි කරන්නේ මොකද ඒ මත කරන්නේ ඇත්ත හොඳටම දන්නවා අලුත් මතයක් ලෝකෙට ලෝකයක් ඕනේ ලංකාවෙත් එහෙමනේ අවුරුද්දකට දෙකක් තුනක් මොකක් හරි මතු වෙන ඕනේ එක භික්ෂුවක් මත කරනෝ නැත්නම් ගිහියෙක් මොකක් හරි මත කරනෝ ඒ වගේ තැන් තියෙනවා පින්නතුනි කවදාවත් නියමාකාරයේ සම්මාදිට්ඨිය තුල පිහිටලා අය කියපු කරුණු පහෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරගත්තු කෙනා පෝෂණය කරපු කෙනා කවදාවත් ඒ වගේ තැන් වලට යන්නේ නැහැ ඇයි එයා හොඳට බණහලා සම්මාදිට්ඨිය දැන් පෝෂණය කරගෙන නැද්ද ඉතින් අපිටත් කොච්චර පින්නතුනි අහලා අතන මෙතන මේ දේවල් උනා කියලා නමුත් සම්මාදිට්ඨිය තුල පිහිටපු කෙනෙක් ඒ වගේ තැන් වලට යයි නෑ ඒ ඇත්ත දන්නවා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් එතන නෑ ඒ වගේ තේරුම් ගන්න පින්නතුනි බණ කොච්චර ලස්සන ඉතින් මේ හැම දෙෙම බුදුහාමුදුරු දේශනා කරේ මොකක්වත් නෙවෙයි පින්නතුනි අපි වරකින්ද අපි වාරක්ෂා කරන්න ඒක කිව්වේ බුදුහාමුදුරු ඒ තරම් අපි වරක්කනම් අපි දැනගන්න ඕනේ පින්නතුනි බුදුහාමුදුරු ආරක්ෂා කරගන්න දේශනා වෙන පැත්තකට ගියා නෙවෙයි පින්න. දැන් මතක තියාගන්න මේ ගුණ මේ ඉන්ද්‍රිය ධර්ම පහ පුළුවන් හැට දියුණු කරන්න. ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාවක් තියෙනනම් ඕකෙන් ඉස්සරහට යන්න. දැන් වීරියක් තියෙනම නම් කුසල ධර්ම වල ඕක නැති කරගන්න එපා. ඕකෙන් ඉස්සරහට යන්න. දැන් යම් පමණ පින්න තුනේ සිහියක් තියෙනම නම් ඔය සිහියෙන් ඉස්සරහට යන්න. දැන් යම් පමණ ඔය ඇත්තන්ට සමාධියක් තියෙනම නම් ඔය සමාධියෙන් ඉස්සරහට යන්න. දැන් යම් පමණ ප්‍රඥාවක් තියෙනව නම් හැබැයි අපි තාමත් පින්න තුනේ වැඩ කරගන්නේ සසරින් ගෙනාවු ප්‍රඥාවේ අපි තාමත් වැඩ කරන්නේ සසරින් ගෙනාවු ප්‍රඥාවේ. ඒ කියන්නේ සංසාරේ භාවනා කරපු නිසා තමයි යන්තම් කුසල ලකුසල් තාම මේ තේරෙන්නේ. යන්තම් පින්පව අපිට තේරෙන්නේ. නමුත් මේක දියුණු කළොත් මීට වෙටි දියුණු කරන්න පුළුවන්. ඒ ඉතින් පැවිදි ගත්තත් ගිහි ගත්තත් පින්නත නොයෙක් නොයෙක් වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහරලාට භික්ෂුවකට වඩා ගියගේ පින්නතේ ප්‍රඥාව දියුණු වෙන්න පුළුවන්. ඒක ඉතින් සංසාරේ ගෙන අපිට. නමුත් කවුරුණත් පින්නතුනේ හිත හොඳ අරමුණක දිනු කරන්න පුළුවන් නම් ඒ තුල පින්නතුනේ දිනු වෙන්නේ ප්‍රඥාවයි. බණ කොච්චර ලස්සනද කියලා. ඒකයි කොයි මේ කරුණ පහ හොඳට දිනු කරන්න ඕනේ. ඒක බුදුහා ඊළඟට දේශනා කරන මහණෙනි මේ මොනතරම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න. තථාගතයන් වහන්සේට ආදරේ, ධර්මයටත් ආදරේ, සංඝයටත් ආදරේ. හැබැයි මහ ගොඩක් කරුණු දෙනගෙන පැහැදිච්ච අය නෙවේ දන්නේ අපි මුලින් මතක් කළා වගේ එක බුදු ගුණයයි අරහම් බුදු ගුණය විතරයි දන්නේ නමුත් ඒ ඇති අරහම් බුදු ගුණෙන් ඉස්සරහට යනවා කවුද හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ සමහරු සම්මා සම්බුද්ධ බුදු ගුණයගෙන දන්නවා ඒකෙන් ඉස්සරහට යනවා කවුද හම්බ වෙන්නේ එහෙනම් මොන බුදු ගුණේ වැඩුවත් මොන ගහන්නේ කවුද බුදුරජාණන් වහන්සේ බුදු ගුණ නමෙම දන්නේ නැහැ නමෙම දන්නෙත් නැහැ නමෙම දැනගන්න පින්නතුන උත්සාහයකුත් නැහැ නමුත් දන්න බුදු ගුණෙන් ඉස්සරහට පින්නතුන එනම් කවදා හෝ දවසක නියතෝ සම්බෝධි පරායන සද්ධානුසාරි ධම්මානුසාර දෙන්න සෝවාන් වෙලාම තමයි නතර වෙන්නේ. ඊට පස්සේ බුදුහාමර දේශනා කරන මහණෙනි මේ කොච්චර දුර්වලතා තිබුණත් සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්නගේ
කරුණු පහක් තියෙන බොහොම හොඳ ඒ තමයි අගන්තා නිරයන් කවදාව සද්ධානුසාරි ධම්මානුසාරිද නිරයට වැටෙන්නේ නෑ අගන්තා පෙත්ති විසයන් කවදාවත් ප්‍රේත ලෝකයට යන්නේ නෑ අගන්තා තිරච්ඡානියෝනි කවදාවත් තිරිසන් ලෝකයට යන්නේත් නෑ අගන්තා ආපාය දුක්ගති විනිපාතං කවදාවත් දුගතියට යන්නේත් නෑ අන්තිමෙක් කියන ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කන්තෝ වීදිවත්තෝ පුතුජන භූමින් ඒ කියන්නේ පින්නතුනේ සද්ධානුසාරි ධම්මානුසාරි දෙන පුතග්ජන තමයි නමුත් පුතග්ජන නාමයෙන් මේ දෙන්න හැඳින්නුවට පින්නතුනේ ඉන්නේ සප්පුරිස භූමිය තුල අන්න ලස්සන තැන පුතග්ජන තමයි කෙලස් තියෙනව තමයි අපිටත් එහෙමනේ නමුත් පින්නතුනේ ඉන්නේ මොන තැනද සත්පුරුෂ භූමිය තුල ඉන්නේ සත්පුරුෂ භූමිය තුල ඉන්නම කිව්වේ සත්පුරුෂ භූමිය තුල නිකුවේ පින්නතුනි මේ ඇසුරු කරන්නේ කවුද පුතග්ජන තමයි සමාධියත් එක්ක ඉන්නව සමාධියත් එක්කත් වැඩ කරනවා නමුත් ඇසුරු කරන්නේ සත්පුරුෂයෝ ඒකද කිව්වේ සත්පුරුෂ භූමිය තුල ඉන්නකොට ඒක සත්පුරුෂ භූමිය තුල ඉන්න සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්නට ඔය තේරෙනවද කවදාවත් වරදී කියලා නෑනේ ඒකනේ බුදුහාමුදුරු දේශනා කළේ අපි බෝධිසනාවල කියලා තියෙනවා සෝතාපට්ටියංග හතරක් මතකයි නැත්තන්ට ඒ කියන්නේ සෝවාන් වීමට අවශ්‍ය කරන කෙනෙක් ළඟ තිබිය යුතු අංග හතර මතකයි 1 සත්පුරුෂ භූමිය ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය 2 සද්ධර්ම ශ්‍රවණය 3 යෝනිසෝ මනසිකාරය 4 ධම්මානුධම්ම පටිපදාව මුකුත්තෝන්නේ කියන එක නෙමෙයි පළවෙනි අංගයේ ලැබුණාම ඉතුරු අංග තුනේ මේටම ලැබෙනවා පින්නතුනි. ඒකනි කිව්වේ සද්ධානුසාරි ධම්මානුසාරි දෙන පුතග්ජන නාමයෙන් හැඳින්නුවට ඉන්නේ සත්පුරුෂ භූමිය තුල කියලා. වරදින්නේ නැත් ඒකනි පින්නතුනි. සත්පුරුෂේ කැසුරු කරන්න හම්බ වුණොත් ඉතුරු අංග තුන ලැබෙන්නේ නැද්ද? ඊග ඉබේටම මගේ ලැබෙනවා. ඇයි? සත්පුරුෂේ කැසුරු කරනකොට අනිවාර්යෙන් බණක් අහන්න අපේ බණක් අහ ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය. ඒ බණහන කෙනා නිකන් ඉන්නේ නැහැ. දැන් කරන්නේ එයා නුවණින් ධර්මය මෙනෙහි කරනවා. තුන්වෙනි එක සම්පූර්ණ යෝනිසෝ මානසිකාරය. දැන් අමාරුම එක තමයි මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදාව. නුවණින් ධර්මයේ මෙනෙහි කළාට බෑ. මෙනෙහි කළා නිකන් ඉන්නෙත් නැහැ. එයා කරන්නේ මොකද්ද? ජීවිතයේ යම් යම් අවස්ථාවල දුර්වලතාවයන් මතු වෙනකොට එයා එතෙන්ට ගන්න මොනවද? ධර්මයේ එක් සත්පුරුෂය ඇසුරු කළා. දැන් බණත් ඇහුවා. නුවණින් ධර්මයේ මෙනෙහි කළා. දැන් නිකන් ඉන්න බෑ. දුර්වලතාවෙන් ජීවිතේ මතු වෙනවා. ඒතේ මෙනෙහි කරපු ධර්මයේ තෙන්ට ගන්නවා. ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ නිසා සත්පුරුෂයෙක් ඇසුරු කරන්න කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. ලස්සනයි. එතකොට මේ දේශනාව අනිප්පතර ගියා කියලා හිතන්න එපා පින්නතුනි. මේක ඉගෙන ගන්න ඕනේ. ඒකයි මේ කරුණු හතර පහ හොඳට පින්නතුනි දියුණු කරගන්න. ඒකයි බුදුහාමුදුර දේශනා කළේ මෙලවක් දුකයි පරලවක් දුකයි දෙවෙනි එක තමයි මෙලව සැපයි පරලොව පින්නතුනි දෙකයි. يعني මිනිස්සුන්ට පවුකම් කරනකොට හරි සනීපයි. නමුත් විදවනකොට විදවන්න ගියාම පින්න හරි අමාරුයි. දේශනාවේ කියනවා ලස්සන උපමාවක්. බුදුහාමුදුර කියනවා මේ රන්තලියක් තියෙනවා. රන්තලියක්. ඒ රන්තලිය ඇතුළට දා මිනිස්සෙක් දාන විස වසක් දානවා. වසක් දාලා කියන මිනිස්සයෝ මේක රන්තලියක්. හැබැයි ඇතුළේ තියෙන විස. එකක් මතක තියාගන්න කිව්වා රන්තලිය වතුර බොන්න හම්බෙන්නේ හරි හරි කලාතුරකින් මෙහෙම කියනවා කිව්වට පස්සේ මේ මිනිස්සේ මොකුත් තාන්නේ කල්පනා කරන මොකද්ද විස වුණත් මොකු රන්තලිය වතුර බීලා බරුණා මොකක්ද වෙන්නේ මොනොස්සේ බොනවා සතුට වෙන්න පුළුවන් එකම දේ මොකද්ද රන්තලිය වතුර බිව්වයි කියලා නමුත් රන්තලිය වතුර බිව්වත් ඇතුළේ තියෙන මොනවද විස මෙලව සැපයි පරලෝ පරලෝ දුකයි තුන්වෙනි ධර්ම සමාදානය තමයි මෙලව දුකයි පරලව සැපයි ඒ කිව්වේ මහන්නේ යම් කෙසේ කෙනෙකුට පින්කම් කරන්න දම් පින්කම් ආදී කරගන්න හරි අමාරුයි සිල් ගන්න ගියත් ඒකත් හරි අමාරුයි ඒ කියන්නේ අමාරුවෙන් හරි ඒ කියන්නේ අමාරුවෙන් හරි පින්කම් ටික කරගත්තොත් අපහසුයි තමයි දුකයි තමයි නමුත් අපහසුයෙන් හරි ඒ දේ කරගත්තොත් පස්සේ සැපයිනේ ඒක ලස්සන උපමා බුදුහාමුදුර දේශනා කරනවා මේ පාණ්ඩු රෝගයෙන් පෙළෙන මිනිසෙක් ඉන්නවා පාණ්ඩු රෝගයෙන් පාණ්ඩු රෝගයෙන් පෙළෙන කෙනෙකුට හොඳම බේතක් තමයි කිව්වා අරලුයි ගෝමූත්‍රායි ගවයක මූත්‍රා ඒ කියන්නේ ඒක බේතක්නේ බේතක්
ඉතින් කොහොම හරි අරලුයි ගෝමූත්‍රය දෙක කබලම් කරලා පානයක් හදලා මිනිස්සෙකුට දෙනවා පාණ්ඩු රෝගී තියෙන මිනිස්සෙකුට මේක බොන්න හැබැයි බොන්න අමාරුයි බිවොත් නිදසනීප වෙනවා මේ කියන්නේ මෙලව දුකයි පරලව සැපයි එතකොට අමාරුවෙන් හරි පින්නතුනි මේක බී ගත්තොත් ඉතින් පාණ්ඩු රෝගී තනීප වෙනවා නේ අමාරුයි තමයි ගෝමූත්‍රය අරලුයි බොන්න බෑනේ හැබැයි ආපස්සේ හරි බී ගත්තොත් පස්සේ සැපයි අන්තිමේක මෙලවස් සැපයි පරලවස් සැපයි ඒ කියුවේ කෙනෙක් කල්පනා කරනවා කිව්වා මේ හැමදේම ලැබිලා තියෙන පෙර සංසාරේ කරගත්තු පින නිසා දැන් ඒක ඉවර කරගත්තොත් ඊට පස්සේ දුක වෙනවා ඒ නිසා අයා කරන්නේ මොකද්ද යම් දෙයකින් යමක් ලැබෙනවද තියෙනවද පින්නතුනි ඒ දේ හරි දෙනවා කියන එක නෙවෙයි පින්නතුනි ලැබිච්ච මොහොතේ අවස්ථාවෙන් පින කරගන්නවා ඉද නන්දති පිට නන්දති නේ බලපදේ ඒ කියන්නේ මෙලව සතුට වෙනවා දැන් සතුට වෙනවා අපි කවුරුත් ඇයි මේ මරි ජීවිතේ සංසාරේ පිනක් කරපු නිසානේ පෙර ජීවිතවල එතකොට අපි දැන් නොකර හිටියොත් ආයි දුකට වැටෙනවා ඒ බබ දන දන තමයි පින්නතුනි මේ පින්කම් කරන්නේ මොකද්ද අපි මේ ජීවිතේ මේ ටික කරගත්තොත් පස්ස ජීවිත පින්නතුනි සැපයි මෙලවස් සැපයි පරලවස් සැපයි වෙන උපමාව බුදුහාමුදුරු දේශනා කරන ලෝහිත පක්කන්තික රෝගීන් පිළිබඳ මිනිස්සෙක් ලෝහිත පක්කන්ති ලේ අතිසාරය කියන එකනේ මේකට හොඳම බේතක් තමයි කිව්වා දී මී කිතේ ලොක් සංකරෝ කොම් කවලම් කරලා පාණයක් හදලා බොන්න කියනවා බොන්න පුළුවන් ඇයි දී මී කිතේ ලොක් සංකරුක් තියෙනවනේ බොන්න පුළුවන් ඉතින් ආසාවෙන් බොන්නත් පුළුවන් ආසාවෙන් බිව් වගේම තමයි ලෝහිත පක්කන්දික රෝගෙත් සනීප වෙනවා බෙලවස් සැපයි පරලවස් සැපයි මේ තමයි මහා ධම්ම සමාදාන සූත්‍රය ඉතින් මේකේ අත්‍යවශ්‍ය පිටික තමයි පින්නතුනි අඩමතරමේ දේශනාවේ පින්නතුනි සද්ධානුසාරි ධම්මානුසාරි තත්ත්වයට අමාරුයි මෙලව දුකයි නමුත් පරලව සැපයි මේ ධර්ම ටික පින්නතුනි පුරුදු කරන්න ඕනේ ඔකට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ කියලා ඔය තියෙන ශ්‍රද්ධාවෙන් තියෙන ප්‍රඥාවෙන් තියෙන වීරයෙන් ඉවර ටික කරගෙන යන්න පින්නතුනි තියෙන ඔය දැන් තියෙන යම් ප්‍රමාණයක් තියෙනවනම් ඒ වයින් ආපහු පිරෙහෙන්න එපා ඉස්සරහටම පින්නතුනි යන්න ඕනේ ඒ දියුණු වෙන්නේ පින්නතුනි ඒවම තමයි ඒක අඩුමතර මේ සද්ධානුසාරි ධම්මානුසාරී වක්‍රෙන්ට ඕනේ මොකද නියතෝ සම්බෝධි පරායනා කවදා හෝ දවසක මේ දෙන සෝවාන් වෙලාම තමයි අතර වෙන්නේ. ඉතින් මේ තමයි දේශනාව මජ්ක්‍ධිම නිකාය පළවෙනි කොටසේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ මූලික කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නට හේතුන රැස් කරගත්ත මේ උදාාරතන පුණ්‍ය ශක්තිය පින්වත් සෑම දනාටම මෙලව සුව පිණිස වේවා පරලව සුව පිණිස වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ කුසලය හේතු වාසනා වේවායි සාදු 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 කියන ප්‍රාර්ථනා කරත් බාහිර පටිගත කිරීමක් ලෙසින් බෞද්ධයන් ආලිකාව ඔස්සේ මේ දේශනාවද සිද්ධ කරන්නට යෙදුනේ නොම්බර 217 ඒ ජයමාවත කඩවත නිවසේ පදිංචි පින්වත් දෝ දරුවන් ඥාති හිතයිශී පවුලේ මුළු බුදු බිරිබිරියන් ඇතුළු හැමදෙනාම එකතුව සිද්ධ කළ උතුම් පින්කම රස කරගත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු නොම්බර 217 ඒ ජයමාවත කඩවත නිවසේ පදිංචිව සිට මීට තුන් මාසයකට කලින් මිය පල්ලවස පත්වන්තේ දුණු දෝ දරුවන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ මුණුගුණු මිනිබිරියන්ගේ ආදරණීය ආච්චි අම්මා අත්තම්මා අපේ සුනීතා රත්නායක මෑණියන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා අම්මාගේ සසර ජීවිතේ පරලොව ජීවිතේ සුවපත් වේවා සංසාර දුක් කෙලවර අපේ අම්මා නිවනින්ම නිවේසන සේවායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සියලුම සාමීන් වහන්සේලාටත් පින්තුන් ආශිර්වාද කරනවා අපි සෙත් ප්‍රාර්ථනා කරමු විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාම්දුරන්ගේ පිහිටෙන් සියලුම සාමීන් වහන්සේලාට කරන කියන සියලුම ශාසනික කටයුතු හොඳින් සිද්ධ කරගන්නට අවැසි ශක්තිය ධෛර්යය උතුම් තිරුවනේ අනන්ත ගුණ බලයෙන් සැලසේවා අපේ සියලුම සාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වෙත්වා සුවපත් වේත්වා උන්වහන්සේලාට දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ පින්කමට මේ දරුවන්ට බොහෝ පිරිසක් උදව් උපකාර කළා. කල්යාණ මිත්‍රයෝ, සහෘදයෝ, සත්පුරුෂයෝ, අසල්වාසි බොහෝ පිරිසක් උදව් කළා. සාදුකාරයකින් හරි මේ පින්කම දැකලා අනුමෝදන් වෙච්ච කෙනෙක් ඉන්නවනම්.
पिन्नतुनी ये अत्यंत उत्तम रत्न अनंत आशीर्वाद सलसेवा बुद्ध गया शुद्ध भूमि वेटसीटापे महाबोसतानन वहंसे वज्रासने मतदे सकल क्लेशयं प्रहानेट पत्करला लौतुरा बुद्ध राज्येट पत्तुना एभव सत्यै ते सत्यानुभव बलेन मे पिंगम देख बला सतुरुन हेमदनाटम उदौपकार कल कोई काट निदुक निरोग संपत्ति चिर जीवने दीर्घायु संपत्ति लभेवा कियला अपि आशीर्वाद ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා